හරි මේ වෙනකොට හරි දෙන්න කට්ටි එනකම් හරි වෙනද දෙන්න අය කට්ටි නා මේ මේ ඉස්සෙල් දාමු අපේ පුතාට අභිෂේක ලයිව් එක යනවා හරි මේ වෙනකොට අපි ඉන්නේ කොළඹ CID එක ඉස්සරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉස්සරහා මොකද කියනවා නම් අපේ සමාජ මාධ්‍ය වේදී දර්ශන හඳුන්ගොඩ අයියා ඒ කාලේ ඉඳලම රාජපක්ෂ පාලනයට මේ අරගලයට රාජපක්ෂ පාලනයට විරුද්ධව මේ අරගලයට ලොකු සපෝට් එකක් දුන්න මාධ්‍ය පැත්තෙන් ලොකු සපෝට් එකක් දුන්න අපේ දර්ශන හඳුන්ගොඩ අයියව අනීතිකව CID එකට කැදෙව්වා දර්ශන අයියගෙන් මම අහමු මොකද්ද උනේ මොකද්ද සිද්ධිය කියලා ඔව් අපේ ආදර රැට්ටා ජයවා අරගලයා ඉතින් මේ ඊයේ ඉඳන් මේ අමුතු වෙනවා එන්න කියලා කියනවා ඉතින් නීතිඥ මහතුරු පස් අපි එතුමන්ලගේ උපදෙස් පතනවා ඉතින් මට නීත්‍යානුකූල ලිඛිත කැඳවීමක් නැහැ සිහි කැඳවීමක් නැහැ ඉතින් අද උදේ එන්න කියලා කිව්වා ආවා නාවට පස්සේ නීතිඥ මහතුරුන්ට දැනුම් දීලා තියෙනවා මේ ඊයේ දවසේ ඇතුළත දුරකථන අංක 15කට විතර කතා කරලා දැන් මේ කතා කරපු මගේ දුරකථන කාටද කතා කරේ කියලාවත් දන්නේ නැහැ දැන් මෙතනට ආවට පස්සේ කියනවා වෙන දිනයක් දෙන්න විහිළුවක් වෙලා තියෙන්නේ මේ අත්අඩංගුවට ගැනීම සහ පොලිසිය වලට කැඳවීම විහිළුවක් වෙලා තියෙන්නේ මේ වෙනකොට සහ මෙතනින් අපිට ගන්න ඕන වැදගත් කාරණාව තමයි මතු කරන්නට ඕන කාරණාව මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිලි නඩත්තු කරන්නේ කවුද කාගේ සල්ලිද කාගේ හරි අම්මගේ අප්පගේ බූදලයක්ද ඕනෑම පාලන සමයේ නෑ මේ ගොඩනැගිලි මහජන බදු මුදල් වලින් නඩත්තු වෙනවා එතකොට පොලිසියේ මහත්තුරුන්ගේ නිලධාරී මහත්තුරු මේ වැටු මේ නිලෑඳුම් අතිකාල දීමන බට මේවා සියල්ලම මේ බර දරන්නේ මේ රටේ පොදු ජනතාව. ඉතින් මාර ප්‍රශ්නයක්. ඒ අය පව්. ඇත්ත. පව්. අපි තව දෙයක් කියනවා. මේ වගේ මේ හදිසියේ කලබලයේ තීරණ ගන්න එපා පෞද්ගලික දේශපාලන ඕනෑ පකම් ඉටු කරගන්න. ලකුණු දාගන්න. විශේෂයෙන්ම රාජපක්ෂ හොරුන්ගේ. ජය වේවා. එතකොට අයියේ දැන් අපි අනිත් එක මතක් කරන්න ඕනේ මේ වෙනකොට අරගලකරුවෝ අහිංසක අරගලකරුවෝ 1500කට වැඩිය අත්අඩංගුවට අරන් තියෙනවා ලංකාව පුරා 2000කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා ලංකාව පුරා එතකොට මේ කවුරුත් පොලිසිය ඉන්වෙස්ටිගේට් කරලා අත්අඩංගුවට ගත්ත අය නෙමේ පොහොට්ටුවේ මන්ත්‍රීගේ ලිස්ට් එකෙන් ආපු අය තමයි අත්අඩංගුවට අරන් තියෙන්නේ එතකොට ඒගොල්ලන්ට තමයි පණිවිඩයක් දෙන්න ඕනේ මෙහෙම නිකන් පොලිසියට කැඳෙව්වට එහෙම අත්අඩංගුවට ගැනීමේ අයිතියක් නැහැ කියන එක අත්අඩංගුවට ගැනීමේ අයිතියක් නැහැ එතකොට මේ ලිඛිත නියෝගයක් නැතුව එහෙම අත්අඩංගුවට ගැනීමේ අයිතියක් නැහැ කියන එකත් දැනුම් දෙන්න ඕනේ අපි. එතකොටයි මේ මෙහෙම එහෙම තමයි දැන් මේ වෙනකොට පොලිසියේ ක්‍රියාමාර්ගය පොලිසියේ තත්ත්වය ඒ වෙනකොට එහෙමයි. අද කොටුවේ උසාවියේ සංකීර්ණයේ ඉදිරිපිට පොලිසිය හැසිරුණ හැටි මම ඉස්සෙල්ලා වාර්තා කරා උසාවි සංකීර්ණයේ ඉස්සරහා මේ රාජපක්ෂලගේ සනාත් දිශාන්තලගේ මැරයෝ පොලිස් ආරක්ෂාව යටතේ කොහොමද උසාවි භූමියට ඇතුල් වෙලා එතන හිටපු සාමකාමී අරගලකරුවන්ගේ ජීවිතවලට සාමකාමී අරගලකරුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරේ කොහොමද කියන එක ඉස්සෙල්ලා මම වාර්තා කරා මේ වෙනකොට පොලිසිය හැසිරීම ඇත්තටම නිඳිතයි මේ වෙනකොට පොලිසිය හැසිරීම අත්අඩංගුවට ගැනීම වේවා එතකොට මැරීන් ආරක්ෂා කිරීම වේවා මැරීන්ට පහසුකම් සැලසීම වේවා දේශපාලඥයන්ට තාම කඩේ යෑම වේවා පොලිසිය හැසිරීම මේ වෙනකොට නිඳිතයි ඒ නිඳිත ක්‍රියාමාර්ගයකට තමයි දර්ශන හඳුන්ගොඩ අයියත් මේ වෙලාවේ භාජනය වෙලා ඉන්නේ පොලිසියේ අනීතික කැඳවීමකට අනීතික අත්අඩංගුවට ගැනීමකට නීත්‍යානුකූල නොවන නීති විරෝධී අත්අඩංගුවට ගැනීමකට හෝ ප්‍රකාශ සටහන් කර ගැනීමකට CID ට අද කැඳවුවේ දර්ශන හඳුන්ගොඩ අයිය අරගලයේ මුල ඉඳන්ම හිටපු අපේ අරගලයට ලොකු සහයෝගයක් දුන්න රාජපක්ෂ දේශපාලනය ගැන ඒ කාලෙල්ලම කතා කරපු අපේ දර්ශන අයියා ඉතින් ආදරෙන් මතක් කරන්න ඕනේ ඒ වගේ තමයි අද පොලිසියේ හැසිරීම ඇත්තරම නිඳිතයි මේ වෙනකොට ලංකාව පුරා තියෙන තත්ත්වය මේ අරගලකරුවන්ව අත්අඩංගුවට ගැනීම අරගලකරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම මේ ගහපු උන් එළියේ ඉද්දි එදා නවවෙනිදා ගෝල් ෆේස් එකට ප්‍රහාරය එල්ල කරපු ඒක ලේවිලක් කරන්න ප්‍රධාන වශයෙන් දායක වුණ මහින්ද රාජපක්ෂගේ ඉඳන් ජොන්ස්ටන් සනත් නිශාන්ත වගේ දේශපාලඥයෝ අද වෙනකන් පොලිසියට කැඳ අද තමයි පොලිසියට කැඳෙව්වේ අවුරු සති ගාණක් ගිහිල්ලා අද තමයි පොලිසියට කැඳෙව්වේ ඒ වෙනකන් රට වටේ හිටපු නිදහස් අරගලකරුවෝ අහිංසක අරගලකරුවෝ 2000කට වැඩිය අනීතිකව අත්අඩංගුවට ගත්තා මේ ඔක්කොම මෙහෙමයි වයලන්ස් මොනවාද ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරපු මිනිස්සු නෙමේ
ප්‍රචණ්ඩ කාරී කියලා කරපු මිනිස්සු නෙමෙයි ගොඩක් වෙලාවට අතනඟුවට ගත්තේ පාරට බෝඩ් එකක් උස්සන් ආපු අහිංසක අරගලකරුව අහිංසක මේ බඩගින්නට එළියට බහපු අරගලකරුවන් තමයි ගොඩක් වෙලාවට අතනඟුවට ගත්තා ඉතින් ඒකයි මේ වෙනකොට පොලිසියේ තත්ත්වය පොලිසිය ක්‍රියා කරන්නේ පොලිසිය ක්‍රියා කරන්නේ ඒ විදිහටයි මේ අරගලය ඇතුලේ මේක මෙහෙම විය යුතු නැහැ දැන් රාජපක්ෂ පාලනයෙන් රාජපක්ෂ මේ දේශපාලනය සම්පූර්ණ මුළු දේශපාලනයම හැදෙන්න ඕනේ තැනක තියෙන්නේ හැදෙන්න ඕනේ තැන පොලිසියේ ඉඳන් මේ මරයොන්ව කුඩුකාරයෙන්ව එතකොට මිනි මරුවන්ව ආරක්ෂා නොකර මේ ජනතාව පැත්තේ හිට ගන්න කියලා පොලිසියට නැවත ආරාධනා කරනවා තාමත් දේශබන්දු දෙන්න කොන්නෙලියේ දේශබන්දු දෙන්න කොන්නෙලියේ තාම ක්‍රියාමාර්ග අරන් නැහැ ඒ වගේ තැනක අරගල කරුවන්ට පමණක් අරගල පරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කරන සමහර තැන්වල ගොඩක් තැන්වල අවනීතිය ක්‍රියාත්මක කරන තත්ත්වය පොලිසිය වැටලා තියෙනවා හෙලා දකින්නවා අරගලයට ජය වේවා